bubble වෙන රසයක්. අලුත්ම රිට්ස්බරි bubbles. Miss World Tourism තරගාවලිය මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. මෙරටදී ප්‍රථම වරට පැවැත්වෙන තරගාවලියට රටවල් 40ක තරගකාරණියන් සහභාගී වන අතර සංචාරක අමාත්‍යාංශය සහ එක්සත් කාන්තා පෙරමුණ ඒකාබද්ධව සංවිධානය කරනු ලබනවා. ජූලි මාස 20 වෙනිදා සිට 31 වෙනිදා දක්වා පැවැත්වෙන ලෝක සංචාරක රුරජන තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන 31 වෙනිදා කොළඹ නිලුම්පොකුණ රඟහලේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. ශ්‍රී ලංකාව ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක් ලෙස ගෝලීයව පවතින පිළිගැනීම වැඩි දියුණු කිරීම මෙම තරගාවලිය මෙරට පැවැත්වීමේ මූලික අරමුණ වන අතර තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කොළඹදී ඊයේ පැවැතුණා. 2019 බෝම්බ ප්‍රහාරයත් එක්කම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය කඩා වැටුණා. එතනින් පටන් අරගෙන අපි කොවිඩ් වසංගතයට මූණ දුන්න අවුරුදු දෙකක්. ඒ කාලෙදී අපිට සංචාරකයෝ මේ රටට පැමිණියේ නැහැ. අපේ සංචාරක ව්‍යාපාරය ඇත්තටම එන සංචාරකයේ ප්‍රමාණය 2020 වෙනකොට 190,000 බැහැලා. 2021 වෙනකොට මං හිතන්නේ ඊටත් අඩුවෙන්. නමුත් මේ කොවිඩ් වසංගතයේ අවසානෙත් එක්කම රිස්ට්‍රික්ෂන්ස් ඔක්කොම අයින් කළාට පස්සේ 2022 අවසන් වෙනකොට ලංකාවට සංචාරකයෝ 108,000 පැමිණ සිටියා. ඒ වගේම තමයි අපි සංචාරක ව්‍යාපාරයටත් රටටත් ඩොලර් මිලියන 800ක් අපිට ලැබුණා මේ සංචාරක ව්‍යාපාරය තුලින්. නමුත් එතනින් අපිට නවතින්න බෑ. ලංකාව කියන්නේම සංචාරක පුරවරයක්. ඒ හින්දා අපි බලන්න ඕන අඩුම ගානේ මේ රටේ අවුරුද්දකට මිලියන 2ක් අපිට සංචාරකයෝ මේ රටට එතනින් එහාට මිසක් එතනින් අඩු නෙමෙයි ගෙන්නන්න. මොකද 2018 වෙනකොට ලංකාවේ මිලියන 1.9ක සංචාරක ප්‍රමාණයක් ඇවිල්ලා තිබුණා ලංකාවට. ඒකෙන් අපේ රටට ලැබුණ ආදායම ඩොලර් බිලියන 4.7ක්. එතකොට නැවතත් අඩුම ගානේ අපි ඩොලර් බිලියන 5ක් 6ක් ලබන අවුරුද්දේවත් මේ රටට ලබා ගන්න ඕන සංචාරක ව්‍යාපාරය.